ආයුබෝවන් දවසේ පුවත් ප්‍රතිමෙන් ගෙනෙන සිත ටීවී සවස 6 ප්‍රවෘත්ති විකාශයයි මේ මම හර්ෂ මුදන්නක ප්‍රතිමෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත රට තුල ක්‍රියාත්මක දූෂිත වළල්ල විනාශ කර දැමීම අත්‍යවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ යලි අවධාරණය කරයි ජනතාව නොමග යවන හා ජනතාව කුපිත කරන අන්තවාදීන්ට රජයෙන් රතු එළියක් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයෙන් රජයට චෝදනා ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් යලිත් මැතිවරණයට ඉදිරිපත් වන බව පවසයි දේශීය පුවත් ඔබ වෙත ගෙනෙන්නේ ඔබේ නැහිත මිතුරන් සතුටු කරන්න ජීවිතේ වටිනාම අය අගයන්න රත්තරලේ සැබෑම ආදරය සතුට කැටි කරගත් තිලිනයක් ආපිකෝ සුපර් සෙන්ටර් තෑගි වවුචර් සහ හැම්පර් ආපිකෝ සුපර් සෙන්ටර් අපවත් වී වදාළ අමරපුර සංඝ සභාවේ උඩරට නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තිරිපහ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද පැවැත්ුණා උඩරට අමරපුර මහනිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත සාහිත්‍ය ශිරෝමණී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහෝපාද්‍ය අතිපූජ්‍ය තිරිපහ සෝමානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ පසුගිය 17 වෙනි දින අපවත් වුණා අපවත් වන විට උන්වහන්සේ 92 වෙනි වියේ පසු වුණා උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ දිනේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ද එක් වුණා උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද පැවැත්වෙන්නේ තලවතුගොඩ කලල්ගොඩ අග්‍රාමාත්‍ය විදුහල් ක්‍රීඩාංගණයේදී තම පැවිදි දිවියේදී බුදුදහමේ අභිවෘද්ධිය උන්නතිය සහ චිරස්ථිතිය වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ මහානායක ස්වාමින් වහන්සේගේ අපවත් වීම සම්බුද්ධ ශාසනයට පිරිමැසිය නොහැකි පාඩුවක්. තලවතුගොඩ උතුවන් කන්දපාරේ සුධර්මාරාමයේ වැඩවිසූ මහානායක ස්වාමින් වහන්සේ 1925 වර්ෂයේ මාර්තු මාස 23 වන දින වළපණේදී උපත ලැබුවා. 1939 වර්ෂයේ අගෝස්තු මාස 16 වන දින පැවිදි බව ලබා ගන්නා උන්වහන්සේ 1945 වර්ෂයේ ජූලි 19 වෙනි දින උපසම්පදාව ලබා ගන්නවා 1982 දී ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය ගෞරව උපාධි නාමය සහිත බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක පදවිය ලැබූ මහානායක හිමියන් 1988 වර්ෂයේදී උඩරට අමරපුර මහනිකායේ අනුනායක පදවියෙන්ද 2004 වර්ෂයේදී මහෝපාධ්‍යාය ධූරිය සහිත මහානායක පදවියෙන් පිදුම් ලබනවා මහානායක හිමිපාණන් වහන්සේ සිංහලයේ පරිණාමය බුද්ධ ධර්ම සංග්‍රහය 550 ජාතක පොත සිංහල මාල කවි සංග්‍රහය ආදී වශයෙන් කෘති 13ක් රචනා කළ අතර සංගරා රාශියක සංස්කාරක ධූරයද දරනු ලැබුවා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කළ අතිපූජ්‍ය තෙරිපහ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ ඔබ වහන්සේට නිවන් සුව අත් වේවායි අප ප්‍රාර්ථනා කර සිටින්නෙමු වෘත්තීය සමිති ඉල්ලීම් ඉටු කිරීමේදී පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පවසනවා. ඒ අද පෙරවරුවේ මහවැලි අධිකාරිය පැවති සාකච්ඡාවකට එක්වෙමින්. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද පෙරවරුවේ මහවැලි අධිකාරියේදී මෙම සාකච්ඡාව පැවැත්ුණා. සේවක උසස් වීම සම්බන්ධ ගැටලු, වැටුප් පිළිබඳ ගැටලු සහ තවත් සේවක ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙනවා. ගුණාත්මක සේවයක් ලබා ගැනීමට නම් සේවක තෘප්තිමත් සහ සතුටින් රාජකාරී කිරීමට අවශ්‍ය වටපිටාව සැකසිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පක්ෂ බෙහෙතකින් තොරව ඉටු කළ හැකි සෑම ඉල්ලීමක්ම ඉටු කර දීමට ඉදිරි මාස කිහිපය තුළ කටයුතු කරන බව අවධාරණය කර සිටියා. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ යන අමාත්‍යාංශන්හි වැශිෂ්ට පිළිබඳව විවාද අද පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. වැදගත්ම අමාත්‍යාංශ කීපයක් පිළිබඳ තමයි කාර්ක සභාවේ විවාදේ පැවැත්වෙන්නේ. අප තේරුම් ගන්න ඕන ගරු සභාපතිතුමනි ජනවාරි මාසයේ 8 වෙනිදා මේ රටේ ජනතාව ලබා දෙන ජනවරමේ ප්‍රධාන හරයක් තිබුණා වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් පැමිණවීමත්
එම වංචා දූෂණ කරන ලද දීපල යලි මහජනයා වෙත පවරා ගැනීම. පොලිස් භාර අමාත්‍යවරයාටත් වර්තමාන පොලිස්පතිතුමාටත් සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. නීතියේ සාමය යලි තහවුරු කිරීම සඳහා පොලිසිය තුල ඇති කරගත යුතු වෙනස්කම් ඇති කිරීම වෙනුයි. මොකද ඒ සරල කරුණක් නෙවෙයි. මොකද ගරු සභාපතිතුමනි මේ தત્ත්වය මේ වංචා දූෂණ පිළිබඳ தત્ත්වය හුදකලා ආයතනකින් තව කවුරු හරි පුද්ගලයෙක් හොරකම් කිරීමක් නෙවෙයි. මේ අපේ රටේ ප්‍රබල දූෂිත වළල්ල. මේකට ලංකාවේ ප්‍රධාන දේශපාලකින් ඉන්නවා. 84,000ක් වන පොලිසියෙන් 50කට ආසන්න පිරිසක් මේකට සම්බන්ධ වෙනවා. 190,000ක් වන හමුදාවෙන් 100කටත් වඩා වරු පිරිසක් මේ සඳහා දායක වෙලා තිබෙනවා. එනිසා මේ දූෂිත වළල්ල හමුදාවෙන් පිරිස, පොලිසියෙන් පිරිස, රාජ්‍ය නිලධාරීන්, දේශපාලකින්, අධිකරණෙන් කොටසක් සමන්විත දූෂිත වළල්ල. මොවුන්ට නීති විරෝධී ගිනියාවි තිබෙනවා. එවන්ගාඩ් වැනි ආයතනවල. ඔවුන්ට පාතාලේ සබඳකම් තිබෙනවා. ඔවුන් මේ රටේ අපරාධ වලට හවුල් වෙලා තිබෙනවා. එනිසා මේ දූෂිත වළල්ලට එරෙහිව තමයි මේ ක්‍රියාමාර්ග දියත් වෙන්න තිබෙන්නේ. හැබැයි මේ සුවිශේෂී කාර්යබාලයක් පොලිස් දෙපාර්තමේන්තුවට පැවරන බව අපි විශ්වාස කරමු. මේ දූෂිත වළල්ලට එරෙහිව මේ දූෂිත වළල්ල පොඩි පට්ටම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. එනිසා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණ තිබෙන සියලු පැමිණිලි විභාගයට ලක් කළ යුතුයි. කිසිදු ભેදකින් තොරව කළ යුතුව තිබෙනවා. හැබැයි දැන් සිද්ධ වෙමින් තිබෙන මොකක්ද? ඒ ජනවරමය හරයට මුළුමනින් ප්‍රතිපක්ෂව මෙහෙවීමක් අද සිද්ධ වෙමින් තිබෙනවා. එනිසා තමයි මේ වංචා දූෂණ වලට පිළිබඳ දූෂිතයන් නිදැල්ලේ කරක් ගහමින් අදින්නේ. එනිසා මේ වංචා දූෂණ පිළිබඳ සිදුවෙමින් තිබෙන විමර්ශන මේට වඩා වේගවත් කිරීමක් මෙහෙවීමක් අත්‍යවශ්‍යයි. ඒ කළු දශකය මා අපරාධ වලින් පිරිච්ච දශකයක් බවට පත් වෙලා තිබුණා. මිනිසු භීතියට පත් කළා තිබුණා. දුරකථනෙන් දුරකථනයකට තව කතා කරන්න බය තත්ත්වයක් නිර්මාණය කළා තිබුණා. ඒක නෙත්ත ඇමතිවරේ කව ඇමතිවරු දුරකථනෙන් කතා කරන්නේ නෙවෙයි. භීතිමේ තත්ත්වයක් නිර්මාණය කළා තිබුණා. ඒ ඉතාමත් පැහැදිලි සාධක සහ සමාජයට එළියට ආපු කරුණු ප්‍රධාන තුනක් ගත්තොත් තාජුදීන්ගේ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ ඝාතනය, එක්නලිගුඩගේ ඝාතන අතුරුදහන් වීම. ප්‍රබලයි. මේ ප්‍රබලතාවයට පත් වී තිබෙන්නේ අනෙක් ඒවා නොසලකිල්ල නිසා නෙවෙයි. නමුත් ඒවා ප්‍රබලයි. හැබැයි දැන් මොකක් සිදුවෙමින් තිබෙන්නේ? ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒවා ඒ සඳහා වූ යුක්තිය. හැබැයි පොලිස් දෙපාර්තමේන්තුව තාමත් ඒ සඳහා වූ යුක්තිය සාධාරණ ලෙස සිදු කිරීමට සමත් නොමැති වී බව තමයි මා දන්නේ. නෑ, ඔබතුමා ඉදිරිපත් කරන මේ කාරණා ඔක්කොම උස අධිකරණයේ විභාග වෙන නඩු. ඉතින් මම මෙතන නම් ගම් විස්තර කියන්න බෑ. නමුත් ඔය කියන ප්‍රධාන ගණයේ නඩු සියල්ල විමර්ශනය වෙමින් පවතිනවා. ඒ වගේ ප්‍රගතියක් තියෙනවා. විශේෂයෙන් අපි ආරම්භ කරපු තැන ඉඳන් දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ ආරම්භ කරපු අවස්ථාවේ ඒව ආරම්භ කරන්න සිදු වුණේ කිසිම සාක්ෂියක් ඒ එවිඩන්ස් ඔක්කොම ඩිස්ට්‍රොයි කරලා තිබ්බ අවස්ථාවක. ඉතින් එතන ඉඳන් පටන් අරන් ඇවිල්ලා තියෙනවා. මම ගොඩක් ඒ විවාදයට යන්නේ නැහැ. අපි ඔබත් ජීවත් වෙනවා, මමත් ජීවත් වෙනවා. අපි බලමු අනාගතේ මොකද්ද කියලා. මේ ලාවේ පනතක් ගේන ඔබතුමන්ලා සූදානම් වෙනවා. මූලික අයිතිවාසිකම් කඩවෙන පනතක්. නීතිඥවරයෙක්ට විත්තිකරුවෙක් වෙනුවෙන් නැත්නම් යම් කිසි පුද්ගලයෙකුට පැමිණිලක් එනවා නම් ඒ නීතිඥ සහය ලබා ගන්න බැරි තැනට යන පනතක් ඉදිරියේ දෙනවා. මේ ගරු සභාපතිතුමනි, අපේ රටේ කිසිම නීතියකින් පොලිසියට ගිහිල්ලා නීතිඥවරයෙකුට සහය ලබා දීමේ ක්‍රමවේදයක් මේ රටේ නැහැ. දැනට අපි මේ යෝජනා කරලා තියෙන පනත තියෙන අයිතියක් නැතිකරන්න නෙවෙයි, චක්‍රලේඛනයක් මගින් ලබා දීලා තියෙන අයිතිය අපි ව්‍යවස්ථාව මගින් ලබා දෙමින් ඒ තහවුරු කිරීමක් මිස ඒ අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් නෙමෙයි. අපේ රටේ මාධ්‍ය විසින් විශාල විදියට රටේ ජනතාව නොමග යවුව මේ පිළිබඳව වැරදි පුවත්පත් මවලා. රජයේ ඉදිරිපත් කළ තියෙන අයවැය යෝජනාවේ ආදායම් හැටියට යෝජනා කරලා තියෙන්නේ බදු, ඒ වගේම දඩ, ඒ වගේම නඩු වලින් ලැබෙන මුදල්. නඩු වලින් ලැබෙන මුදල් වලින් යෝජනා කරලා තියෙනවා මිලියන 7500ක ආදායමක් ලබා ගන්න. ගරු සභාපතිතුමනි, මේ වෙනකොට අපේ රටේ යුද්ධයේ තිබුණු කාලෙට වැඩිය මහමග අනතුරු නිසා මිනිස්සු මැරෙනවා. එහෙමනම් දඩ ගහලා හරි මහමග තියෙන විනය ආරක්ෂා කරන්න ඕන. ඉතින් වෙන ක්‍රමවේදයක් නැහැ. ඒක නිසා වැරදි අර්ථ නිරූපණ දෙන එක හොඳ නැහැ. අපි මේ දඩ මගින් අයවැහිගේ පියවන්න උවමනාවක් අපිට නැහැ. හැබැයි රටේ නීතිය අසරණ ජනතාවගේ ජීවිතවලට දේපළවලට ආරක්ෂාව ලබා දෙන්න ඕන නිසා තමයි දඩ නියම කරලා තියෙන්නේ. ඒක තමයි නීතියේ පරමාර්ථය. 2500 ආම මොනන මාර්ග නීති කඩදාක සමාජයේ විවාදයකට ලක් වෙනවා. ලයිසන් නැතුව කියනවා එක එක කරන. මොකද්ද ඒක පැහැදිලි කරන්නකෝ. මාර්ග නීති කඩව අවම 2500 කියන්නේ මොන මාර්ග නීති කඩුවටද? යම්කිසි අපහැදිලිතාවයක් තියෙන බව මම පිළිගන්නවා. හැබැයි මම පැහැදිලිව කියනවා අපි මේ පිළිබඳව මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගෙන තියෙනවා. මේ අයවැයට පෙර මාර්ග නීති සම්බන්ධව විශාල සංශෝධන ටිකක් කරන්න. ජනතාව කුපිත කරවන සහ ජනතාව නොමග යවන අන්තවාදී මතදරන්නන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඒ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී. සුවිශේෂ දිනයක්.
මීට අවුරුදු දෙකකට පෙර නොවැම්බර් 21 වෙනිදා 2014 තමයි අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රවෘත්ති සාකච්ඡාවක් නවරංගහලේ පවත්වලා පොදු අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙනවා කියන ප්‍රකාශය කරේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕනේ කියන පැහැදිලි සිතුවිල්ල මුල් කරගෙන යහපත් දේශපාලන ක්‍රම මේ රටේ ස්ථාපිත කරලා තමන් සතු ඒ විධායක බලතල පවා ස්වේච්ඡාවෙන්ම අයින් කරන්න ඉදිරිපත් වුණු නායකයෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ. පුළුල් සංහිඳියාවක් මේ රටේ ස්ථාපිත කරන්න ඕන කියලා අපි කටයුතු කරන්න පටන් අරන් රටේ දේශපාලන ස්ථාවරභාවයක් තියෙනවා කියන එක බොහොම පැහැදිලිව පෙන්නුම් කරනවා. ඉතින් මේ වගේ හොඳ තත්ත්වයක් ඇති වෙලා තියෙන අවස්ථාවේදී තමයි අපි බොහොම පැහැදිලිව කියන්නේ මේ යන ගමන කඩාකප්පල් කරන්න කිසිම කෙනෙකුට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ අන්තවාදී අදහස් වලට අපිට කිසිසේත්ම ඉඩ දෙන්න බෑ. ජනතාව කුපිත කරන, ජනතාව නොමග යවන, විවිධ ජනකොටස් අතර අසමගියක් ඇති කරන්න හදන, ජනතාවගේ මනසට මේව ඇතුල් කරන්න හදන පිරිසට අපි ඉඳන් කියන්නේ අපි අවශ්‍ය පියවර ගන්නවා කියලා. මේ අතර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදු කරන ලද හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ වන ප්‍රකාශය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. මේ හමුදාව වෘත්තිමය තත්ත්වයන් පදනම් කරගෙන හැසිරෙන හමුදාවක්, ප්‍රොෆෙෂනල් ආමි එකක් අපිට තියෙන්නේ. ඉතින් මේ අනවශ්‍ය ප්‍රශ්න ඇත්ත වශයෙන්ම අපේ හමුදාවට කරන අගෞරවයක් නේ. මේ හමුදාව ඉන්නේ මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න, මේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න බැඳී ඉන්න ත්‍රිවිධ හමුදාවක් අපේ රටේ ඉන්නේ. ඒ වෘත්තිමය භාවය අඩුතක්සේරුවට පත් කරන්න කටයුතු කිරීම ඇත්ත වශයෙන්ම මෙහෙලා දකින්න ඕන කාරණයක්. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වර්තමානයේ රටේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා තිබුණා. පහුගිය දවස් කීපය තුළම ඉතාමත්ම නරක ලෙස ජාතිවාදී හැඟීම් අවුස්සන ක්‍රියාකලාපයන් ගණනාවක් සිද්ධ වුණා. අපට පෙනී ගිය දේ තමයි නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා නිල වශයෙන් කටයුතු කළ යුතු පොලිසිය ඉතාම නිද්‍රාශීලී අන්දමින් කටයුතු කිරීම. රජය නිද්‍රාශීලී විදිහට කටයුතු කරනකොට මේ දේවල් වැඩි වර්ධනය වෙනවා. සංහිඳියාව කරා යන ගමනට ඒ තරම් යෝග්‍ය වන්නේ නැහැ. ඒත් මේ වන විට අපට දැනගන්නට ලැබෙන කාරණා තමයි ඇතැම් අපරාධ දූෂණ විමර්ශන අවසන් කරලා තියෙනවා. ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන හස්තයෙන් ඉඩක් නොලැබෙන තත්ත්වයක් දැන් වාර්තා වෙමින් තියෙනවා. කලින් දූෂිත අමාත්‍යවරුන්ට නීතිය ක්‍රියාත්මක කරනවා වගේම වර්තමාන ආණ්ඩුවේ යම් යම් දූෂණ චෝදනා ලබන අමාත්‍යවරුන් සම්බන්ධත් නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව හොඳටම ප්‍රමාදයි. සිවිල් සමාජ ව්‍යාපාරයක් හැටියට අපි නැවතත් ජනතාවත් එක්ක තමයි අපේ අරගලය පටන් ගන්නට ඕනේ. අපිට මේ පාලකයන්ව අපේ ඇඟේ හයියෙන් ඒ පුටු වලින් ඉවත් කරන්නට බෑ. පහුගිය කාලය තුල ජාතිවාදය අවුස්සන ක්‍රියාදාමයන් රාශියක් සිද්ධ වුණා. සමහර දේශපාලකයෝ දැන් මේ වෙනකොට එක එක දේවල් කියන ජාතිවාදය ඇවිස්සුවොත් ආණ්ඩු පෙරලන්න පුළුවන් බව, අලුත් ආණ්ඩු ගේන්න පුළුවන් බව ඒකලෝ හීන දකින. ඒ හීන හැබෑවෙන්න මේ සමාජය ඇතුලේ අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා ආණ්ඩුවක් විදියට, රජයක් විදියට ඉතා බරපතල තීන්දු මේ කාර්යයට එරෙහිව ගන්න ඕන කියන එක අපි කියන්නේ. අපි දැක්ක පාර්ලිමේන්තුව ප්‍රකාශයක් කරනවා හමුදා කුමන්ත්‍රණයක් සිද්ධ විය හැකි. දිනේෂ් ගුණවර්ධනලා මේ ප්‍රකාශ කරලා බය ගන්නවන්න හදන්නේ කවුද? ආණ්ඩුව බය ගන්නවලා ඒ පරීක්ෂණ අතර කරන්නද? මෙරටේ සිවිල් සමාජය එකට ඉඩ දෙන්න ලෑස්ති නැහැ. ඉතින් හමුදා කුමන්ත්‍රණයක් ඇති වෙයි කියලා කිව්වම මොකද්ද රට තුල ඇතිවෙන තත්ත්වය? මිනිස්සු කලබල වෙනවා. හමුදාවෙත් සමහර කණ්ඩායම් වල තියෙන පුළුවන් මේක නිකන් කරන්න බලන්න පුළුවන්ද කියලා හිතන්නේ. හැබැයි ලංකාවේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය 48 ඉඳන් තිබිච්ච රටක්. මේක පකිස්තානයේ නොවන බව දිනේෂ් ගුණවර්ධනලා සහ එහෙම හිතන්න හදන ඕන කෙනෙක් හිතාගන්න එක හොඳයි. පවතින වර්තමාන රජයේ ප්‍රතිපත්තිය විදේශගත ශ්‍රමිකයින්ගේ ආදායම් මත යැපීම නොවන බව ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය පවසනවා. මඩකළුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ අදහස් පළ කළා. වර්තමාන රජයේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් අපේ ආණ්ඩුවවත් ප්‍රතිපත්තිය විදේශගත ශ්‍රමිකයින්ගේ ආදායම මත යැපීම නොවේ. 2020 මේ ආණ්ඩුවේ අවුරුදු පහේ අවසාන කාලයේ වෙනකොට සමහර වෙලාවට එක මනුස්සයෙක්වත් පිටරට යන්නේ නැති තත්ත්වයකට රටපත් වෙන්න පුළුවන්. උප හේදාන්තවරු සබ් හේදාන්ත සහ අනිවාර්යයෙන්ම තහනම් කරලා තියෙනවා.
දින 4ේ අනිවාර්ය පුහුණුවක් ගෘහ සේවිකාවන්ට ඇති කරලා තියෙනවා. විදේශ සේවා නිමුති කාර්යාංශයට වෙනම පොලිස් විමර්ශන ඒකකයක් තියෙනවා. ඒකට සියලුම බලතල පවරලා තියෙනවා. අපි කරන්න එපයි කියන දේවල් කරන අය ඕනෑම වෙලාවක අත්අඩංගුවට ගන්න. සත්‍ය හා සංහිඳියාව පිළිබඳ ජනතා සංසදය අද මාධ්‍ය හමුවක් ඇදවා තිබුණා. එහිදී සංහිඳියා වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ජනතාව තුළ සංහිඳියාව ඇතිකිරීම සඳහා සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කරලා තියෙනවා. අද බලාපොරොත්තු වෙන්නේ ජනතාව තුළ සංහිඳියාව ඇති වේවි කියලා. මේ රටේ සංහිඳියාව ඇති කරන්න බෑ මිනිසුන්ට සත්‍ය දන්නේ නැත්තම්. අහිංසාවාදය හා සත්‍ය එක හා සම්බන්ධ වෙලා බද්ධ වෙලා මේ ගමන යන්නේ. අපි මෙරටේ සියලුම ආගම් සියලුම ජාති නියෝජන කරන සංසදයක් වශයෙන් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. සංහිඳියාව ගැන කතා කරනකොට අධිකරණ ඇමතිතුමා අන්තවාදයට එරෙහිව ප්‍රකාශ පත් කරනකොට පැය 24ක් යන්න ඉස්සර සංහිඳියාව බිඳ වැටෙන විදිහට කටයුතු මෙරටේ සිද්ධ වුණා. මේ රජය විසින් ගෙන යන රටේ සංහිඳියාව ඇති කරන්න නම් ඒ සත්‍යයයි තොරතුරු ජනතාවට නිසියාකාරව යන්න ඕනේ. ඒ සංහිඳියාව ගැන වැඩ කරනකොට ඒක අධීක්ෂණය කිරීම සඳහා මැදිහත් වෙන්න ඕනේ. නැවත වරක් මේ රටේ තවත් ඛේදවාචකයක් ඇති නොවු වෙන පරිදි මේ රටේ යම්කිසි වෙනස්වීමක් කළ යුතුව තිබෙනවා. එම ක්‍රියාදාමයේදී එම විමසිල්ලෙන් කටයුතු නොකළොත් අපි බලාපොරොත්තු වන දේ අනාගතයේ සමාජයට අපිට ලබා දෙන්න බැරි වෙනවා. රජය ගෙනියන සංහිඳියාව සහ සත්‍ය සඳහා ගෙනියන වැඩපිළිවෙල ගැන ජනතාව දැනුවත් කර සමෘද්ධිමත් රටක් ඇටියට ගෙනියන්න අපි සිවිල් සමාජයේ පෙනී සිටිය යුතුයි. සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාවලිය පිළිබඳ පොදු ජනතාවගේ නැත්නම් සිවිල් ජනතාවගේ තියෙන දැනුම හොඳටම අඩුයි. ඉතින් අපේ ක්‍රියාකාරීත්වයේ එක්තරා දෙයක් තමයි මේ සිවිල් ජනතාව මේ පිළිබඳව මේ දැනුවත් වීමක් කරන එක. ශ්‍රී ලංකාව තුළ සාමය සංහිඳියාව යනි පීඩාවකට පත් වෙන්නේ බොහොම සාමකාමී ජීවිතයක් ගත කිරීමේ පරමාර්ථය තමයි අරමුණ තමයි අපිට තියෙන්නේ. තවත් සොඳුරු කලාකරුවෙකු අපට ඊයේ අහිමි වුණා. ඒ ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා මහතායි. ඒ මහතාගේ සොඳුරු කලා ජීවිතයේ ඇසුරින් සියත ප්‍රවෘත්තිංශයේ තබන සටහනක් මේ. 1948 වසරේ ජූලි මාස 4 වෙනිදා කැලණියේදී උපත ලද විමල් කුමාරද කොස්තා මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන්. ගොඩෝ එනකන් වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි එතුමා හිත හොඳ අම්මණ්ඩි පුත්තු කොරා සහ අන්දයා සහ නැට්ටු කාර්යෝ වැනි වේදිකා නාට්‍ය රසකට රංගන දායකත්වය සපයා තිබෙනවා. මෙරට අභිරූපන රංගන කලාවේ පුරෝගාමීකු ලෙස සැලකෙන ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා මහතා ගමේ නාට්‍ය රසක ප්‍රධාන භූමිකාව නිරූපණය කළා. ආචාර්ය ධර්මසේන පතිරාජ සුගතපාලද සිල්වා වැනි දැවැන්ත ප්‍රවීණයන්ගේ නාට්‍ය රසක විවිධ චරිත රඟපෑම් මොහු 1973 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නළුවා වන්නේ සුගතපාලද සිල්වාගේ දුන්න දුනුගමුවේ නාට්‍යයේදී දැක්වූ අති විශිෂ්ට රංගන ප්‍රතිභාව හේතුවෙන්. 1969 වර්ෂයේ සතුරු කෙටි චිත්‍රපටයෙන් රිදී තිරයට අවතීර්ණ වන විමල් කුමාරද කොස්තා මහතා රඟපෑ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වන්නේ සිහිනලවක් චිත්‍රපටයයි. කෙසේ වෙතත් එය තිරගත වීමට පෙර ධර්මසේන පතිරාජයන්ගේ අහස් ගව්ව චිත්‍රපටය තිරගත වුණා. ඒ වෙනුවෙන් ඔහුට ගෞරව සම්මානයක් ද හිමි වුණා. එතුමන් රඟපෑ අවසන් චිත්‍රපටය වන්නේ අරුණ මහේන්ද්‍ර 2015 නිර්මාණය කළ ලැන්ටින් සිඤ්ඤෝ චිත්‍රපටයයි. එයා දැන් ලොකු ළමයේ බඹරු වැවිත් මරුවා සමග වාසේ සරුංගලේ ඇරසොයිසා වැනි විවිධ තේමා ඔස්සේ සැකසුණු චිත්‍රපට රසකින් අති විශිෂ්ට රංගන ප්‍රතිභාව පෙන්වූ මේ අග්‍රගන්‍ය රංගන ශිල්පියා නැවත නොඑන්නට අප අතරින් වෙන් වී හමාරයි. හතු පිපෙන්නාක් මෙන් ශ්‍රී ලාංකීය රංගන ශ්‍රේෂ්ඨයට පැමිණෙන තරුණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට මිත්‍රයෙක් ගුරුවරයෙක් වූ මෙතුමන්ට සම කළ හැකි තව කෙකු නොමැත. කලාව ජීවිතය කරගත් රටම පින වූ ආදරණීය සහෘද කලාකරුවාණෙනි, ඔබට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය. පරිසරයේ සුන්දරත්වය විදගැනීමට අවස්ථාව ලබා දෙමින් සංචාරකීන් සඳහා දියත් කළ පැරෂුට් සංදර්ශනයක් පිළිබඳ තොරතුරුයි මේ.
Nature Paradise ආයතනය විසින් සංවිධානය කළ මෙම Tandem Skydiving වැඩසටහන ලංකාවේ මෙන්ම දකුණු ආසියාවෙත් පැවැත්ුණේ ප්‍රථම වරටයි. පසුගිය 17 වනදා ගාල්ල කොග්ගල ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදා පතේදී ආරම්භ වුණ මෙම වැඩසටහනට දෙස් විදෙස් සංචාරකින් සහභාගී වුණා. නමුත් විශේෂත්වය වන්නේ කාන්තාවන් වැඩි පිරිසක් මේ සඳහා සහභාගී වීමයි. මෙම වැඩසටහනට එක් වුණ අයට අඩි 12,000ක් පමණ අහස උඩින් නියමුවෙකුගේ සහාය ඇතිව පැරෂූටයක් ආධාරයෙන් පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මෙම ක්‍රීඩාව ත්‍රාස්‍යජනක ක්‍රීඩාවක් වුවත් සංචාරක කර්මාන්තයට මෙන්ම අප ශ්‍රී ලංකා වාසීන්ටද මෙය අපූරු අත්දැකීමක් වුණා නිසැකයි. සිවවන වරටත් ජර්මානු චාන්සලර් ධුරය සඳහා තරඟ බදින බව එරට වත්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කළා. ජර්මනියේ මීළඟ මහමැතිවරණය එළඹෙන වසරේදී පැවැත්වීමට නියමිතයි. ඊයේ බර්ලින් නුවරදී පැවති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රිස්තියානි සංගමයේ හමුවක් අමතමින් චාන්සලර් ඇන්ජලා මර්කල් තමන් මීළඟ මහමැතිවරණය සඳහා තරඟ බදින බව ප්‍රකාශ කළා. විදෙස් වාර්තා පැවසුවේ ඇන්ජලා මර්කල් නියෝජනය කරන එරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රිස්තියානි සංගමයේ ප්‍රබලයන් සමග පැවති සාකච්ඡා වටයකින් පසුබ ඇය මෙම තීරණයට එළඹ ඇති බවයි. ජර්මනිය සතු සාරධර්ම හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරිව තමා මෙම තීරණයට එළඹ ඇති බව චාන්සලර්වරිය පැවසුවා. එසේම එළඹෙන මහමැතිවරණයේදී එරට දක්ෂිණ ංශක හා වාමාංශික පක්ෂ සඳහා ප්‍රබල අභියෝගයක් ලබාදීමටද තමන් බලාපොරොත්තුවෙන් පසුවන බව ඇන්ජලා මර්කල් පවසා තිබෙනවා. ජර්මනියේ චාන්සලර් ධුරය සඳහා ප්‍රථම වරට 2005 වසරේදී තේරීපත් වූ ඇන්ජලා මර්කල් අනතුරුව පැවති මහමැතිවරණ දෙකකින් ජය ලබා වසර 11ක් පුරා එම ධුරයේ රැඳී සිටිනවා. මූල්‍ය අර්බුදය හා සංක්‍රමණික ගැටලුව චාන්සලර් ඇන්ජලා මර්කල් සිය ධුරකාලය තුලදී මුහුණ දුන් ප්‍රධාන අභියෝග අතරට අයත්. මේ වන විට 62 වියෙහි පසුවන ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් නම් දරා සිටි ලොබ බලවත්ම කාන්තාව ලෙසටයි. කිසියම් වූ සුවිශේෂී සිදුවීමක් නිසා ලෝකප්‍රකට වන විවාහ මංගල උත්සව ඔබ ඕනෑ තරම් දැක ඇති. අප දැන් ඔබ වෙත ගෙනෙන්නේ ගිනස් වාර්තා පොතට පවා ඇතුළත් වූ එවැනි සුවිශේෂී විවාහ මංගල උත්සවයක්. මේ පෝලෝ ගේබ්‍රියල් සහ කටූසියා ලී හොෂිනෝ දෙදෙනාම බ්‍රසීල ජාතිකයින්. වසර 8ක් පුරා පෙමින් බැඳී සිටි ඔවුන් පසුගියදා විවාහ දිවියට එළඹුණා. විශේෂත්වය වන්නේ සිය විවාහ උත්සවය පැවැත්වුණු දිනයේදීම ඔවුන් දෙපළගේ නම් ගිනස් වාර්තා පොතටද ඇතුළත් වීමයි. ඊට හේතුව වුණේ විවාහයත් සමගම ලොව මේ වන විට සිටින උසින් අඩුම විවාහ යුවළ වීමේ භාග්‍ය පෝලෝට සහ කටූසියාට හිමිවීමයි. වයස අවුරුදු 31ක් වන පෝලෝගේ උස සෙන්ටිමීටර් 98.28ක් වන අතර 28 වන වියෙහි පසුවන කටූසියාගේ උස සෙන්ටිමීටර් 91.13ක්. 2008 වසරේදී ප්‍රේමවන්තයින් වුණු මොවුන් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන තිබුණේ අන්තර්ජාලය හරහායි. කෙසේ වෙතත් විවාහයට එළඹීමත් සමගම මේ ප්‍රේමවන්තයින් දෙපළ මේ වන විට ලෝකය පුරාම ප්‍රකට වී සිටිනවා. ඒ සමගින් සවස 6 පුවත් විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු රාත්‍රී 7:30 අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්.